අයිබෝන් කියලා පිළිගන්නවා ඔබ හැමදෙනාම අපේ රෙටිනටොනික්ස් YouTube channel එකට. අද පික් සිංහලෙන් ටියුටෝරියල් වීඩියෝ අංක 8. අද අපි හැබැයි MP Lab Express Evolution Board එක පාවිච්චි කරලා මුකුත් කෝඩ් එකක් ලියන්නේ නැහැ. අපි අද කතා කරන්නේ ටිකක් theoretical subject එකක් පිළිබඳ. theory පිළිබඳ තමයි ගොඩක් කතා කරන්නේ. අද එතකොට අද අපි කතා කරන්නේ ඩැක් කියන මාතෘකාව පිළිබඳ. අපි ඇයි මේක කතා කරන්නේ අද? අපි ඊළඟ අපි ඊට පස්සේ සතියේ අපි බලාපොරොත්තු වෙනවා ඩැක් එක පාවිච්චි කරලා MP Lab Express Evolution Board එකෙන් වැඩක් කරන්න. එතකොට මම හිතුවා ඩැක් එක ගැන කතා කරනකොට ADC එක ගැන කතා කරන එක වටිනවයි කියලා. මොකද ඩැක් එකයි ADC එකයි ගොඩාක් එක හා සමාන නිසා ඒ දෙකෙන් කරන කාර්ය වෙනස්. නමුත් ඒ දෙකේම යම් කිසි සමානතාවයක් තියෙන නිසා ADC එක ගැන කතා කරන එක හොඳයි කියලා මම හිතුවා. එතකොට ADC එක අපි පාවිච්චි කරලා ඔගලන්ට මතක ඇති මීට කලින් සතියක අපි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා. එතකොට ඒක ගැන අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. නමුත් අපි අද ඒ ADC එක පිළිබඳ ටිකක් ගැඹුරට කතා කරනවා. මොකද මම එදා මුකුත් මේ වගේ බෝඩ් එක ඇඳලා කතා කරපු නැති නිසා. රයිට්. එතකොට ඩැක් එකක් කියන්නේ මොකද? Digital to Analog Converter. ADC එකක් කියන්නේ Analog to Digital Converter. ඔයගොල්ලෝ පේනවා ඇති ඩැක් එක කරන්නේ digital සංඛ්‍යාවක් digital අපි හිතමු ඇත්තටම වෙන්නේ මෙහෙම කියන්න පුළුවන් digital domain එකක් digital domain එක තියෙන එකක් analog domain එකට convert කිරීම තමයි ඩැක් එක කරන්නේ. එතකොට ADC එක කරන්නේ analog domain එකේ තියෙන යම් කිසි අගයක් digital domain එකට convert කරන එක තමයි ADC එක කරන්නේ. එතකොට අපි ඩැක් එක ගැන කතා කරනකොට මොනවද මේ හා සමග කතා කරන්න පුළුවන් දේවල්? අපි ඩැක් එක ගැන කතා කරනකොට අපි ඩැක් එකක් ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේදී ඩැක් එකක් ගැන අහනකොට අපි අහනවා bits කීයද කියලා. දැන් උදාහරණයක් වශයෙන් MP Lab Express Evolution Board එකේ තියෙන ඩැක් එක bit 5යි. මොකද මේ bit 5යි කියන්නේ අපිට මේ digital value එක ඒකට දෙන්න පුළුවන් digital value එක bit 5ක value එකක් දෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන් binary මම බයිනරි ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් බයිනරි පාවිච්චි කරලා bit 5ක් පාවිච්චි කරලා ලියන්න පුළුවන් උපරිම අගය ඔයගොල්ලන් බැලුවොත් කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා හරි අතින් හරි බැලුවොත් ඔයගොල්ලන්ට එයි 31. ඒ කියන්නේ මේකට 31 කියන වැලියු එක තමයි උපරිම දාන්න පුළුවන්. ඒක තමයි මේ 5 bit කියන්නේ. එතකොට MP Lab Express Evolution Board එකේ 5 bit කියලා තිබ්බට අපිට වෙන chips ගන්න පුළුවන්. ඒවල bit ගන්න වැඩි chips ගන්න පුළුවන්. ඔගලන් බැලුවොත් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ඔගලන්ට යන්න පුළුවන් 12 bit, එතකොට 16 bit, 18 bit, 24 bit. මම දන්නවා 24 bit decks තියෙනවා. සමාවෙන් 24 bit නෙමෙයි 18 bit deck දක්වා යනවා. තව ඊට වැඩියෙන් උත් තියෙන්න පුළුවන්. මම දන්න විදිහට 18 bit deck වෙනකන් යනවා. එතකොට අපි දැන් deck එක ගැන කතා කරොත් අපි බලමු දැන් අපි මම මෙතන ඇඳලා තියෙනවා පොඩි ප්‍රස්ථාරය. ඒ ප්‍රස්ථාරය ඇඳලා තින්නේ ඇත්තටම 3 bit deck එකකට. 5 bit deck එක නෙමෙයි 3 bit deck එකකට. එතකොට ඔයගලන්ට පේනවා ඇති අපි හිතුවොත් අපේ සිස්ටම් එක 5 volts කියලා. අපි දැන් මෙතන අපි මේ deck එක ගත්තොත් මෙතන අපි deck එකට දෙන value කණුව මෙතන Vout එක අපිට control කරන්න පුළුවන්. අපි මේකේ ප්‍රස්ථාරයක් ඇන්දොත් නමුත් අපි මේ value එක 5 bit නෙමෙයි 3 bit කියලා අරගෙන මේ ප්‍රස්ථාරය ඇන්දොත් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් 3 bit කියන අපි bit අපේ deck එකේ bit 3 නම් උදාහරණයක් වශයෙන් එතකොට bit 3ේ deck එකකට දෙන්න පුළුවන් උපරිම value එක 1ව 3ක්. ඒ කියන්නේ ඔයගොල්ලන් binary value එක මේකෙන් calculate කරොත් ඔයගොල්ලන්ට එයි 7. 7 තමයි 3 bit deck එකකට දෙන්න පුළුවන් උපරිම අගය. එතකොට ඔයගොල්ලන් බිඳුවේ ඉඳන් 7 දක්වා values deck එකට input කරන්න පුළුවන්. ඒක තමයි අපේ digital value එක. ඒ අනුව අපේ output එක බිඳුවේ ඉඳන් ඒ ඒ ඒ අදාළ pic එකේ ඔය අදාළ chip එකේ උපරිම value එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් අපි දුන්නොත් අපි මේකට ලිව්වොත් 3 bit value එකට බිඳුව දුන්නොත් ඒක එතනකොට මේ v out එක බිඳුව වෙයි. එක ලිව්වොත් ඕකේ. තව එකක් තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් දැන්
මේ ඩැක් එක ඔගලන් පේන ඇති බිින්දුවේදන් මෙතන අවුපුට් වෝල්ටේජ් එක බිින්දුවේදම් පහට වෙනස් කරන්න අපිට බිින්දුවේදම් හත බිින්දුවේදම් හත දක්වා අගැන් ලියන්න පුළුවන්. එතකොට අපි හැමතිස්සෙම මේකට කියනවා ඩැක් එකේ රෙසලූෂන් එක කියලා. මෙන්න මේ කියන්නේ අපි ඩැක් එකට දෙන වැලියු එකකින් වැඩි එකකින් වැඩි කරාම කොච්චර වෝල්ටීයතාවයක් නගිනවද ඒක අපිට බලන්න පුළුවන් මේ ඩැක් එකේ. අපි ගත්තොත් ස්ටෙප්ස් ගාන අපිට සමාන කරන්න පුළුවන් දෙකේ මේ 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 එන් කියන්නේ මේ බිට් ගාන. දැන් මෙතන බිට් 3 නම් මෙතන 3 කියලා ලියනවා ඍණ 1. එතකොට මේක 7. එතකොට ස්ටෙප්ස් 7යි. දැන් උගලන්ට මෙතනින් ගණන් කරලා බලන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ස්ටෙප්ස් 7ක් තියෙනවා. එතකොට අපි බැලුවොත් මේකේ රෙසලූෂන් එක ගත්තොත් අපිට පුළුවන් උපරිම වෝල්ටේජ් එක ඩැක් එක කියන්නේ 5 නම් 5 වෝල්ට් එක බෙදීම 7. මම දැන් නැමෙද කියා කියනවා මේක තමයි මේකේ රෙසලූෂන් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඩැක් එකේ බිට්ස් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ සංඛ්‍යාව වැඩි වෙනවා. අනිවාර්යයෙන් මේ සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට මේ සංඛ්‍යාව මේ යට හරයේ මේ සංඛ්‍යාව වැඩි වෙනකොට රෙසලූෂන් එකට එන්නේ අඩු වගයක්. ඉතින් රෙසලූෂන් එක ගන්නකොට පුළුවන් තරම් අඩු වගයක් එනකොට තමයි මේ ඩැක් එකේ වටිනාකම වැඩි. ඒ කියන්නේ රෙසලූෂන් එක අපිට ඕනේ අඩු වගයක්. right. එතකොට ඔහොම තමයි ඩැක් එක ඔපරේට් වෙන්නේ. ඉතින් මේ බොහොම 3 bit එක මම ලියුවේ මෙතන මට 5 bit එක අඳින්න බැරි නිසා 5 bit එකට මේ වගේ steps තව 30 මේ වගේවා මෙතන 7යි 5 bit එකට 31ක් අඳින්න ඕන නිසා තමයි මම 3 bit එක ඇඳේ. ඉතින් ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති ඩැක් එකේ ක්‍රියාකාරීත්වය කොහොම හරි ඩැක් එකේ අපි බැලුවොත් ආයි digital value එකක් register එකට ලිව්වම දැන් මේ value එක මේ bit වලට දෙන value එක අපි register එකකට තමයි ලියන්නේ අපේ pic එකේ. එතකොට ඒකේ v out එකෙන් අපි දෙන v මේ vref දැන් vref උදාහරණ වශයෙන් ගත්තොත් MP lab express evaluation board එකේ vref එක 5 volts a 5 volts වලින් අගයක් තමයි එන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මම මේක තව පැහැදිලි කරන්න ගත්තොත් අපි හිතමු අපි මේ ඩැක් එකට ලිව්වයි කියලා දෙක කියන්නේ මේ වැලියු එක 0යි මේක 1යි මේක 2යි මේක 3යි මේ 4යි මේක තමයි ඩෙසිමල් වැලියුස 5යි 6යි 7යි. අපි හිතමු මේක දෙක කියලා ලිව්වයි කියලා මේ ඩැක් එකට මේ 3 bit ඩැක් එකට. එතකොට දෙක කියලා ලිව්වොත් ඔයගොල්ලන්ට පේනවා ඇති ස්ටෙප්ස් දෙකක් value එකක් තමයි v out එකට එන්නේ. එතකොට resolution එක වගේ අපි ගත්තොත් resolution වගේ දෙගුණයක් එනවා v out. එතකොට අපි දෙක කියලා ලිව්වොත් අපිට v out එකට එන value එක මොකද්ද කියලා බලන්න ඕන. මේ resolution එක අපිට තියෙන්නේ දෙකෙන් වැඩි කරන්න. එතකොට යම් කිසි ගණනක් එයි. අපි ලිව්වොත් 7 උදාහරණ වශයෙන් 7 ලිව්වොත් ඔගොල්ලන් පේන ඇති මෙතන 7 ලිව්වොත් හරි මේ 4 මේ 4 කප්ල ගියා 5 volts. එළියට එන්නේ 5 volts. ඉතින් එහෙම තමයි ඩෙක් එකක් වැඩ කරන්නේ. අපි එතකොට ඒක තමයි ඩෙක් එක. එතකොට ඒ වගේම තමයි analog to digital converter එකක්. analog to digital converter කියන්නේ ඩෙක් එකකින් කරන අනිත් පැත්ත. අපි analog අපි කරන්නේ මේ Vin එකට voltage එකක් දුන්නාම ඒක digital value එකකට පරිවර්තනය කරනවා analog to digital converter එක. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි අපේ MP lab express evaluation board එකේ ADC එක 10 bit. එතකොට මේ වගේම තමයි ඒකේ steps තියෙනවා දෙක steps ගන්න 10යි. ඒ නිසා bits ගන්න 10යි. ඒ නිසා අපි දෙකේ 10 වෙනි බලය වැඩි ඍණ 1. එතකොට 1023ක් එනවා. එතකොට අපි බැලුවොත් අපේ resolution එක ADC එකේ අපි බැලුවොත් අපිට යන්න පුළුවන් Vin එක දෙන්න පුළුවන් උපරිම ගාන 5 volts නිසා පහ බෙදීම 1023 around 0.004 volts වගේ කියන්නේ 4 millivolts වගේ තමයි අපේ resolution එක. එතකොට ඔයගොල්ලන්ට ඒත් පේනවා ඇති අපේ මේ deck එක ADC එකේ resolution එක වැඩි වෙන්න මේ ගාන මෙතන මේ ගාන වැඩි වෙනවා. මේ 1023 වැඩි වෙනවා. 1023 වැඩි වෙන විදිහ මෙතන මේ හරේ තියෙන ගාන වැඩි වෙනවා. එතකොට මේ resolution එකට එන ඉලක්කම අඩු වෙනවා. එතකොට resolution එක අඩු වෙන තමයි ADC එකේ වටිනාකම වැඩි.
ඉතිං මංහිතන්නේ මොක තම අදමට කියන්න ඕනකම තිබ්බ එක ඇල්ලොක්ට ඩිජිටල් කනුවට එක. එතකොට උදාහරණ එකට වශයෙන් දැක් එකක් කොයි වගේ වෙලාවටද යස් වෙන්නේ කියලා ගත්තොත් පවසප්ලයි එක මම ඉස්සහට බලාපොරොත්තු වෙනවා ඒ වගේ පවසප්ලයි එකක් හදන්නත් ඩිජිටල් පවසප්ලයි එකක් හදලා හැමෝටම ඔගලන් හැමෝටම බලාගන්න පුළුවන් කොහොමද හදන්නේ. එතකොට ඔගලන්ටත් ගෙදර හදාගන්න පුළුවන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ 16 bit deck එකක්. එතකොට අපි deck එකේ voltage එක වෙනස් කරනකොට අපිට පුළුවන් power supply එකේ voltage එක බිංදුව ඉඳන් 30 වෙන විදිහට අඩු වැඩි කරන්න හදාගන්න. ඒක ඉතින් deck එක use කරලා කරන්න පුළුවන් තව තව කියන්නේ තව ඉස්සර වැඩ තියෙනවා. නමුත් මේ ඕක තමයි basicම අපි මට හිතට ආපු උදාහරණේ. අපි ඊළඟ සතිය කරන්නේ ඊළඟ සතිය හෝ ඊට පස්සේ සතිය දැන් මේ දවස්වල මට පොඩක් කාර්ය බහුලයි. ඉතින් මේ නිසා තමයි පොඩක් වීඩියෝ එක ගහන්න ටිකක් කල් ගියේ. අපි ඊළඟ සතිය කරන්නේ මේ deck එක use කරලා මේ ඔයගොල්ලන්ට පේනවා 5 bit deck එකක අපි මේ ෆෝමියුලා එක දැම්මොත් දෙකේ 5 වෙනි බලය ඍණ එක, ඒ කියන්නේ 31, ඒ කියන්නේ බිින්දු ඉඳන් 31 වෙනකම් වැලූස් ලියන්න පුළුවන්. එතකොට අපි රෙසලූෂන් එක ගත්තොත් 5 වෝල්ට්ස් බෙදීම 31, මේක තමයි deck එකේ රෙසලූෂන් එක. අපි කරන්නේ අපි deck එකට බිින්දු ඉඳන් 31 වෙනකම් වැලූස් දීලා අපිට පුළුවන් මේ Vout එකේ අපි බලමු කොහොමද ඒ wave voltage එක වෙනස් වෙන්නේ කියලා ගොඩක් බලන්න පුළුවන් හොඳට. අපිට මල්ටිමීටරෙන් උත් බලන්න පුළුවන්. අපේ ස්කෝප් එකකින් උත් බලන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා අපිත් එක ඊළඟ සතියේ එකතු වෙන්න ඊළඟ සතිය හෝ ඊට පස්සේ සතියේ මම හිතනවා මේ කියපු ඒවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. අපිට ගොඩක් කටිය මේ අපේ වීඩියෝස් subscribe කරලා තිබ්බ බොහොම ස්තුතියි. අගේ කරනවා අපිට දෙන උදව්වට. අපේ අපිට ලයික් එකක් දාලා නැත්නම් ලයික් එකක් දාන්න. හැමෝටම බල්ල කට්ටියට කියන්නේ අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ Facebook channel එකක් තියෙනවා, Facebook page එකක් තියෙනවා Retinatronics කියලා. ඒකට මේ ලයික් එකක් දාන්න. දාලා අපි උදිරිමත් කරන මේ වීඩියෝ කරන්න. අපිත් එක හිටියොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉස්සරහට ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බේසික් ටික කවර් කරලා තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අදින් වීඩියෝ කිවරයි. හැම දිනාටම බොහොම ස්තුතියි. ආයිත් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.